मिनिसा हा तोरतुर। Nào mà má Hôm nay đáng ăn uống cơm đi nữa. තුන වසරේ දෙක වසරේ ඉඳලම මේ පාඩම් අපි කරනවා නේද? මිනිසාහා තොරතුරු කියන පාඩම. මේකෙදි ඉගෙන ගන්න තියෙන්නේ ඔයාලා තොරතුරු හුවමාරු කරගන්න ක්‍රම ගැන. නේද? දැන් තුන වසරේදී නම් පැරණි ක්‍රම, නවීන ක්‍රම ඒව ඉගෙන ගත්තා. ඉතින් ඔයාලට හතර වසරෙදිත් ඒ ටිකම ඉගෙන ගන්න තියෙනවා. පොඩ්ඩක් අලුත් පාඩම් ටිකකුත් තියෙනවා. ඉතින් අපි තනියම අපිට මේ ලෝකේ ජීවත් වෙන්න බෑනේ නේද? අනිකුත් අය සමග සම්බන්ධතා පවත්වන්න වෙනවා. නේද? ඒ අය සමග අදහස් හුවමාරු කරගන්න වෙනවා, කතා කරන්න වෙනවා. නේද? තොරතුරු හුවමාරු කරගන්න වෙනවා. සන්නිවේදනය අපි වෙන කෙනෙක් සමග යම් තොරතුරක් නේද කතා කරනවා නම් ඒවා හුවමාරු කරගන්නවා නම් අපිත් ඒක කියනවා සංනිවේදනය කියලා. ඉතින් වර්තමානයේ පුතේ තොරතුරු හුවමාරු කරගන්න මේ සංනිවේදන මාධ්‍ය ගොඩාක් තියෙනවා. ඈත අතීතයේ විවිධ ක්‍රම යොදාගෙන තියෙනවා නේද සංනිවේදන කටයුතු සඳහා. හරි. ඔයාලා ඉතින් ඒ ටික දන්නවා. මේ සංනිවේදනය කියන වචනේ මෙතෙන්දී ගොඩක් වැදගත්. ඔයාලට සංනිවේදනය කියන්නේ මොකක්ද කියන එක නේද? අදහස් නේද? තමන්ගේ අදහසක් තියෙනවනේ. තොරතුරු නේද? ඔයාලගේ තොරතුරු තියෙනවනේ. ආකල්ප ඒ කියන්නේ අපි නේද හොඳයි කියලා හිතන දේ. අපට හොඳයි කියලා හිතනදී එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට යැවීම සංනිවේදනය කියලා කියන්නේ. අදහස් තොරතුරු ආකල්ප එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට යැවීම නේද? දැන් මම කරන්නේ මෙතන සංනිවේදනයක් නේ. දැන් මගේ අදහස් නේද? මම තොරතුරු මගේ තොරතුරු මම සොයා ගන්නා තොරතුරු නේද? මගේ අදහස් පුතේ කරන්ට් එක පොඩ්ඩක් ගියා. හරි, කමන්නේ වැඩි. දැන් අපි කී කී හිටියේ සංනිවේදනය කියන්නේ මොකද්ද කියලා නේද? සංනිවේදනය කියන්නේ දැන් මගේ අදහස්. දැන් මම අදහසක් තියෙනවනේ නේ මේ පාඩම ගැන. මම යම් දෙයක් ඔයාලට විස්තර කරනවා නේද? ඒ වගේම තොරතුරු විවිධ තොරතුරු ඔයාලා මම කියනවා නේද? ඒ වගේම මගේ ආකල්පත් ඔයාලට දැනෙම නැතුව සංනිවේදනය වෙනවා. ඉතින් මේ මම දැන් මේ සංනිවේදනය කරන්නේ අන්තර්ජාලය හරහා නේද? අන්තර්ජාලය හරහා සංනිවේදනයක් මේ කරන්නේ. ඔයාලා ගෙදර ඉඳගෙන මේ තොරතුරු ටික ලබා ගන්න නේද? සමහර ඒවා හිතේ තියාගෙන ඉන්නවා, සමහර ඒවා පොතේ සටහන් කර ගන්නවා නේද? සමහර ඒවාට ඔයාලා ආසයි නේ, සමහර ඒවාට ඔයාලා ආස නැහැ නේද? එතකොට අන්න ඒක තමයි, ඒක තමයි තොරතුරු හුමාර කර ගන්න ඕනේ. ඉතින් ඔයාලගේ අදහස් මට කියනවා නේ, ඔයාලා ඉගෙන ගනිපු දේවල්. ඉතින් මේ දැන් අපි කරන්නේ නූතන සංනිවේදන ක්‍රමයක් යොදාගෙන තොරතුරු හුමාර කර ගැනීම නේද? එතර දැන් මේ මුළු පාඩවම මේ අපි කරන දේ දැන් තියෙනවා නේද? හොඳයි. එහෙනම් අපි සංනිවේදනය කියන්නේ මොකක්ද කියලා මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරගමු නේද? හරි. එහෙනම් අපි ලියාගමු එක. සංනිවේදනය යනු
සර්ලියාගෙන එක කොටු කරගන්නද? ඔව් ඒ කොටු කරගන්න අපි කියලා කොටු කරමු. සන්නිවේදනයේ යනු අදහස් තොරතුරු ආකල්ප ආකල්ප එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට යැවීම සන්නිවේදනයේ යනු අදහස් තොරතුරු ආකල්ප එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට යැවීම. ඉතින් පුතේ ඒ යවන ඒවා සමහර විට වාචික ඒවා වෙන්නත් පුළුවන්. වාචික කියන්නේ දැන් මේ මම මේ ඔයාලත් එක කරන සන්නිවේදනය වාචිකයිනේ. වාචික සන්නිවේදනයක්. ඔව් කතා බහ කරලා තමයි කීබෝඩ් එක පේන්නේ. ඔව් කතා බහ කරනවා නේද? සමහර ඒවා අවාචික තොරතුරු වෙන්නත් පුළුවන්. දැන් මම ඔයාලට දාන පැවරුම් නේද? නිබන්ධන, පේපර්, පියුට් නේද? ඊට පස්සේ ඔය වෙන වෙන දාන දේවල් නේද WhatsApp එකට දාන ඒවා. ආ එතන මම වාචිකව නෙවෙයිනේ කියන්නේ. එතන අවාචිකයි. වාචිකයි කියන්නේ කතා කරලා කියන දේවල්. අවාචිකයි කියන්නේ අනිකුත් ක්‍රම නේද ඔය එවන දේවල්. බෝඩ් එක පැහැදිලිව පේන්නේ. ආ පැහැදිලිව පේන්නේ නැහැ කියන්නේ? පේනවද? පේනවද? පැහැදිලිව පේනවා සර්. පැහැදිලිව පේනවා සර්. නෑ සර් පේන්නේ නැහැ. පේනවද සර්? ආ හරි හරි. සමහර විට පැහැදිලි නැතුව ඇති ඒ තමන්ගේ මොකක් හරි දෝෂයක් නිසා. හොඳයි ඕක ලියන ගමන් පොඩ්ඩක් අහගන්න මේ පාඩම. හොඳයි ටිකක් අහගන්නකෝ. ඉතින් පුතේ මේ ඉස්සර ජීවත් වුණු මිනිස්සු ගොඩාක් ඉස්සර ඒ අය දැන් අපි හිතමු වැඩි ජනතාව කියලා. ඒ පාඩ පැන්සලකින් කොටු කරගන්නද? ඔව් ඔව් ඒක ඔයාලා දන්නවනේ. ඒ වහන්න එපා හොඳේ. හරි දැන් ටිකක් අහගෙන ඉන්නකෝ. අපි හිතමු ඔන්න මේ වැඩි ජනතාව නේද ඉස්සර කාලේ ජීවත් වුණා කියලා තාම ඉන්න තමයි. නමුත් ඉස්සර ජීවත් වුණු වැඩි ජනතාව. එතකොට ඔන්න එක කැලයක එක කොටසක් ඉන්නවා නේද? ඊට පස්සේ තවත් කැලයක ගම්මක් වගේ හදාගෙන තව කොටසක් ඉන්නවා නේද? තවත් තැනක තව කොටසක් ජීවත් වෙනවා. එයා ඉතින් කැලේ ගිහිල්ලා ආහාර සොයාගෙන නේද ගල් ගුහාවලනේ පදිංචි වෙලා හිටියේ, නැවතිලා හිටියේ. ඉතින් මේ විදිහට තැන් තැන්වල වැඩි ජනතාව ජීවත් වෙනවා. අපි හිතමු එහෙම ඉන්නවයි කියලා. ඉතින් දැන් එක කණ්ඩායමකට තවත් කණ්ඩායමක් මුණ ගැහුනහම සමහර විට නේද භාෂාව එකම භාෂාව නොවෙන්න පුළුවන්. කතා කරන භාෂාව නේද වෙනස් වෙන්න පුළුවන්. අර ඒ භාෂාව තේරෙන්නේ නැහැ. දැන් අපි හිතමු ඔයාලට මේ සුද්දෙක් හම් වුණා කියලා නේ. සුදු ජාතිකේ ඉංග්‍රීසි ජාතිකේ. එතන දැන් ඔයාලට ඉංග්‍රීසි කතා කරන එක තේරෙන්නේ නැත්නම්
යමක් ඔයාලට කියන්නත් ඕන දැන් කොහොමද කියන්නේ? ඒ වගේ ජනතාව කට්ටියක් හම්බුනොත් කොහොමද කියන්නේ? අපිට එතකොට කියන්න පුළුවන් නේද? කනවා නම් දැන් මෙහෙම ඔව් කනවා. වතුර බොනවා නම් ආ මෙහෙම වතුර බොනවා. ඒක අංගචාලන වලින් කතා බහ කරනවා. නේද? අංගචාලන වලින් කතා බහ කරනවා නම් දැකලා තියෙද ඔය? ඔයාලා සමහර විට කරන වෙතියෝ. නේ අංගචාලන. ඒකත් නේද? ඒක සංනිවේදනයක් තමයි. අර කන් ඇහෙන්නේ නැති ආබාධිතයට නේද අර ප්‍රවෘත්ති යනකොට අර මෙහෙම මෙහෙම කියන්නේ ඒ තංගචලන අංගචලන වලින් සංනිවේදනයක් විතර තියෙනවා ඒ යටින් දෙන්නම ගොළු භාෂාව අපිට තේරෙන්නේ නැති වුණාට නේද ඒ ආබාධිත පුද්ගලයන්ට ඒක තේරෙනවා ඒක ඉගෙනගෙන ඉන්නේ කට්ටිය නේද එතකොට ඒක ඒ අංගචලන වලින් කරන කතා බහ තේරෙනවා ඉතින් ඒකත් සංනිවේදනයක් තමයි ඒක ඉස්සර කාලේ යොදාගනිමු සංනිවේදන ක්‍රමයක් තාමත් ඒක යොදා ගන්න. නේද? අර වගේ අර වැඩි ජනතාව අඳුරන්නේ නැති වුණාට එකට එක හම්බුණාට පස්සේ නේද? එයා අංග චලන වලින් කතා බහ කරනවා. සමහර විට නේද? කටි මේ වචන වලින් කතා බහ කරනවා. දැන් අපි වගේ නේද? කතා බහ කරලා වචන වුමාරු කර ගන්නවා. මේ කටි නේද? ඊට පස්සේ කටින් කට කතා බහ කරනවා නේද? අපි කියන්නේ ඔය මේ කටින් කට කියනවා කියන්නේ නේද දැන් අපි ඉත මොන්න දුරේ ඉන්න කෙනෙකුගේ දෙයක් ඔයාට ආරංචි වෙනවා කොහොමද ආරංචි වෙන්නේ කවුරු හරි ඔයාට කියනවා ඒක නේද එතකොට ඒක කටින් කට ආපු ආරංචියක් ආරංචි කියන්නේ කටින් කට ආපු නේද ඒවත් සංනිවේදනය තමයි ඒ ඉස්සර කාලේ එහෙම සංනිවේදනය තිබුණේ නේද කටින් කට දැන් ඉතින් අපි ඉස්සරම හොඳට අහගන්න මේ ඔන්න ඔයාලා ඉතින් මයික් ඔන් කරාට පස්සේ මුකුත් කරගන්න බැරි වෙනවා පාඩමේ මුල හොඳට නේද අවබෝධ කරගන්න ඕනේ නැත්නම් මේක වැඩි අපිට කරන්න බෑ දැන් ඉස්සර කාලේ පුතේ දැන් මේ ඉන්ටර්නෙට් තිබුණ නැහැනේ නේද මේ විදිහට සංනිවේදනයක් තිබුණ නැහැ රූප වාහිනිය තිබුණේ නැහැ දුරකථන තිබුණේ නැහැ නේද රේඩියෝ තිබුණා දැන් ඉතින් ලෝකේ පිට රටවල ජීවත් වුණු මිනිස්සුත්ගේ තොරතුරු අපි කොහොමද දැනගන්නේ දැනගන්න ක්‍රමයක් නැහැ දුරකථන යහනක ඒ දැන්නේ දැන් දැනගන්න පුළුවන් නමුත් මම කියන්නේ ඔයාලා ඉස්සර කාලේ හිටියනම් නේද ඒව මුකුත් නැති කාලේ හිටියනම් ඔව් දැනගන්න විදිය නෑ ඔය නිකන් ඉගෙන කියන්නේ පා අනේ බේරලා ගින්න ආපෝ ඔය මොනවද කියවන්නේ මම අහන ප්‍රශ්නෙට නෙමෙයි ඔයාලා උත්තර දෙන්නේ ඒව කියවන්න එපා ඒ පැරණි සංනිවේදන ක්‍රම නෙමෙයි මම මේ අහන්නේ හොඳද මම ඉස්සර කියන්නේ තේරුම් ගන්න ඔයාලා මේ නිකන් අර ගිරව් වගේ එන්නේ මොකක් හරි පැරණි සංනිවේදන ක්‍රම ගැන තමයි මේ සර අහන්නේ කියලා ඒ පාර ඕක කියෝගෙන කියෝගෙන යනවා එහෙම නෙමෙයි නේද ගිරව් වෙන්න එපා මම මේ කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න කියන එකයි මම කියන්න පුතේ ඔයාලට. දැන් ඔන්න ඔයාලා ඉස්සර කාලේ ඉත යන්න. නේද? ඉස්සර කාලේට යන්නකො දැන් ඔන්න මුකුත් නැහැ දැන්. අපි හිතමු දැන් ඔන්න පිට රටක ජීවත් වෙන මිනිස්සු ගැන දැන් ඔයාලා දැනගන්නේ කොහොමද? ඊතල මගින් දැනගන්න පුළුවන්. ලිපි මගින්. මොකද්ද? ඊතල මගින් කොහොමද දැනගන්නේ? ලිපි යවලා ලිපි මගින් ආරංචි තමයි ආරංචියක් විතරයි අපිට දැනගන්න පුළුවන් ඒ රටේ ඉඳලා ආපු කෙනෙකුගේ අපේ රටට නේද ආරංචියක් අපිට දැනගන්න පුළුවන් ආ ඒ මිනිස්සු මේ වගේ නේද උසයි සුදු පාටයි මේ අන්න ඒවට කියන්නේ ආරංචි කියලා ඒ වෙලින් ඇත්තටම ඇත්ත දේ නොවෙන්න පුළුවන් නේද සමාන බොරුවක් වෙන්නත් පුළුවන් නේද අන්න ඒකට තමයි කියන්නේ කටින් කට සංනිවේදනයේ ගොඩාක් ඉස්සර කරපු ක්‍රමයක් නමුත් ඒක ඒ අපිට හරියටම ඇත්තම දේ එතනින් දැනගන්න බෑ නේ ආරංචි වලින් දැන් ඔයාලා දන්නවද මේ ඔන්න මම කතාවක් කියන්නම් මේ දැන් ලංකාවට සුද්ධෝ නැවතින් ආවනේ නැවතින් ගොඩ බැස්සා නේද පළමු වතාවට තමයි දැන් ඔන්න මේ ලංකාවේ මිනිස්සු
මේ සුදු ජාතිකය දැකලා තියෙන ඇයි දැකලම නැහැ දකින්න විදියක් නැහැ නේද රූපවාහිනිය තිබුණේ නැහැ ඉන්ටර්නෙට් තිබුණේ නැහැ මොකක්වත් නැහැ නේද දකින්න විදියක් නැහැ දැන් නැවෙන් ඕන තාව සුදු පාට මිනිස්සු වර්ගයක් නේද හම සුදුයි ඉතින් දැන් ඔන්න බය වුණා නේද හම සුදු කෙනෙක් දැකලා නැහැ ඔන්න ඒ පාර ඒ සුදු ජාතිකය මොකද කරේ එයාගේ පාණයක් තියෙනනේ වයින් වයින් පුතේ රතු පාටයි නේද ඒ වගේම එයාගේ ගොඩක් වෙලා කන්නේ පාන් වගේ දේවල් පිටි ආහාර නේද ඉතින් පාන් ගෙඩිය සුදු පාටයිනේ ඉතින් අර දැන් මේ මිනිස්සු දැන් ඔන්න ලංකාවේ මිනිස්සු වට වෙලා බලාගෙන ඉන්නේ මේ මේ කට්ටිය මොකද කරන්නේ කියලා ඉතින් අර මිනිස්සු මොකද අර පාන් කපලා නේද ඒව කාලා අර වයින් බිව්වා වයින් කියන්නේ මේ මත් වෙන දෙයක් නෙවෙයි ඒක නිකන් පානය කරන නේද බීම වර්ගයක් ඉතින් ඕක දැකපු මේ ආ මේ ලංකාවේ හිටපු මිනිස්සු හිතුවා ආපෝ මේ අය නම් මේ පාන් කියන දෙයක් අහලා නැහැනේ නේද ඔව් මිනිස්සු හිතුව මොනවද කුණුගල් කනවා ආ මේ කුණුගල් කන්නේ කුණුගල් කියන්නේ අර මුහුදේ තියෙන අර ගල් වර්ගයක් තියෙන සුදු පාට නේද එයා හිතුවේ මේ කුණුගල් කනවා කියලා නේද වයින් වලට හිතුවේ ලේ බොනවයි කියලා කුණුගල් කාලා වයින් බොන මිනිස්සු ජාතියක් ඇවිල්ලායි කියලා නේද ආරංචියක් මුළු රට පුරාම පැතිරුණා ආරංචි නේද ඉතින් ඒක ඇත්ත දෙයක්ද නැහැ නේද අන්න ඒකයි මම කියන්නේ ඔය ඉස්තර පාවිච්චි කරපු සංනිවේදන ක්‍රම නේද තව එකක් තමයි දැන් රජ ඔන්න දැන් ඔයාලගේ දේවල් කියන්න පුළුවන් මේ දැන් රජවරුන්ගේ කාලේ මේ රජතුමාගේ පණිවිඩ එහෙම ගෙනියන්න නේද ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නෙවෙයි අරගෙන ගියේ මේ දැන් නම් ඔන්න ශබ්ද විකාශන ඔව් මයික් එකෙන් සුදු පරිය ආ මයික් එකෙන් කියනවානේ ඔව් අද එහෙම නැත්තම් මේ රජ මේ ජනාධිපතිතුමා රූපවාහිනී ජාතිය අමතනවා ජාතිය අමතනවා කියන්නේ තේ තොරතුරු දෙනවනේ රජතුමාගේ පණිවිඩ දැන් අද ජනාධිපතිවරයාගේ පණිවිඩ ඉස්සර කාලේ එහෙම ජාතිය අමතුවේ නැහැ ඔහ මොකද කරේ නේද අනබෙර කරුවේ රට පුරාම යැව්වා ඔව් බෙරයක් ගැට ගහලා නේද අසව් 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 කියේ ඩුම් 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 ගගා බෙරේට නාද කරක නේද ඇයි මිනිස්සු ඉන්න තැන් වලට ගිහිල්ලා අනබෙරේ නාද කරලා අසව් අසව් කියලා ඊට පස්සේ අර පණිවිඩේ කියනවා නේද ඉතින් මිනිස්සු අර අනබෙර කරුව වටේ රොක් වෙලා එකතු වෙලා ඒ පණිවිඩය අහගත්තා අද ඔයාලා රූපවාහිනිය වටේ එකතු වෙලා මේ ඒ පණිවිඩ අහනවා වගේ තමයි නේද බලන්න කොච්චර වෙනසක්ද කියලා නේ ඉස්සර එහෙම තිබු මේ පණිවිඩයක් අහගන්න ක්‍රමයක් තිබුණේ නැහැ හරි ඒ අනබෙර කරුවෙක් මම ඊට පස්සේ සමහර වෙලාවට සත්තු ඔව් සතුන් යොදාගත්තා අශ්වයන්ගේ පිට මේ මිනිසෙක් පණිවිඩ අරගෙන ගියා එහාට මෙහාට නේද අද අය තැපල් කරුවා තැපල් කරුවා අද නේද ඔයාලට ලියුම් අරගෙන එනවනේ ගෙදරට ආන්න ඒ වගේ අශ්වාරෝහකේ පණිවිඩ අරගෙන එහාට මෙහාට ගියා ඔව් කකුල් මත කැට ගහලා නේද කේතෙන් පක්ෂි පක්ෂීගේ කකුල් වල ගැට ගහලා පණිවිඩ එහාට මෙහාට අරගෙන ගියා හැබැයි ඕනම පක්ෂියෙක් ගන්නත් බෑ ඒ පක්ෂි පුහුණු කරන්න නේද සැලලිහිණියා පරවියා වගේ අර පුහුණු කරන්න පුළුවන් මේ සත්තු තමයි යොදාගත්තේ දුක්ඤ්ඤා ඔව් සමහරක රාජලියා දුක්ඤ්ඤා ආව ඉතාලියේ ගැට ගහලා නේද ඊතලයක් ඇතුලේ පණිවිඩ ගහලා දුක්ඤ්ඤා ඔව් දුරකට විද්දා හරි ඒ වගේ ක්‍රම තියෙනවා සන්නිවේදනය කරන්න පුළුවන් නේ යම් සීනුවක් නාද කරා ඒවත් නාද කරා කොඩිය සෙව්වා නේද කොඩිය ඔසවල සංඥා කරා ඒ පැරණි සංඥා ක්‍රම සංනිවේදන ක්‍රම හොඳයි එහෙනම් මම ප්‍රශ්නයක් අද ප්‍රශ්න නේද අද පාඩම යන්නේ අපි ප්‍රශ්න විදියට මොකද මේ අවසාන පාඩම
හොඳයි තා එක පාඩමක් තියෙන්නේ අවසාන පාඩම් නිසා අපි ප්‍රශ්න අසන විදියට තමයි පාඩම ඉවර කරන්නේ හොඳයි මාතෘකා නෙවෙයි ඒ පාර දෙන්නේ සර් හරි මෙන්න පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න ලකුණු පහක් ලැබෙනවා මේකට උත්තර ලියුවොත් ඒ පහක් කියන්නද ඔය ලකුණු පහක් ලැබෙනවා මේකට පිළිතුරු ලියුවොත් බලමු ලකුණු පහ ගන්න කවුද කියලා හරි ලකුණු පහ මේ දෙන්නේ යම් ක්‍රමයකට දෙන්නේ ඒක දැම්ම කියන්නේ නැහැ අය වල ලියන්නකෝ දැන් ඔය අපි කතා කරපු ටිකෙන් ලියන්න පුළුවන් නේද දැන් සර් කියපු ටිකෙන් මේකට උත්තර ලියන්න පුළුවන් හොඳට අහගෙන හිටපු අයට මේක ලේසි सर හරි සර්. ඩයි. මේක. ආ පහකට වඩා ලියලා නම් ලකුණු පහක් ලැබෙනවා. පහකට වඩා ලියලා. ඉවරයි. ඔව් පහකට වඩා ලියලා නම් ලකුණු පහක් ලැබෙනවා. පහක් ලියලා. ඔව් පහක් ලියුවත් ලැබෙනවා. हायक लिव तो पहाकट वड़ा लिखना लाखों पहाक लगे लिवा
සර් පහල් ලිව්වා. සර් ඉවරයි. හරි ලකුණු දාගන්න. හොඳයි පුතේ. දැන් මම තව ටිකක් පැහැදිලි කරන්නම් මේ ගැන. දැන් ඔන්න පැරණිම කාලේ මේ දැන් ඔයාලට පේනවද ඔය එකකවක්වත් නැහැනේ මේ ලියන ලද කොළයක් යවන ක්‍රමයක් නේද? අර පරවියාගේ මේ කකුලේ ගැට ගැසුවේ ඉතාම කුඩා නේද පත්තිකාවක්. ඒක සමහර විට කොළයක ලියපු එකක් වෙන්න පුළුවන්. අහං කඩදාසි වල ලියපු එකක්. ඔව්. ඉතින් ඉස්සර කාලේ අශ්වාරෝහකේ එහෙම මේ ලියුමක් නෙවෙයි ගෙනාවේ. එයා කටින් තමයි ඒ දේ කිව්වේ. මෙන්න රජතුමා මෙන්න මේක කිව්වා. නැත්නම් ඇමතිවරයා මෙන්න මේ දේ කිව්වා. වහා මේක ඒක කරන්නේ නේද? කටින් වාචිකව තමයි නේද අදහස් මේ හුමාරු කරගත්තේ. හැබැයි ඔන්න ටික 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 ලෝකේ දියුණු වෙනකොට චීන ජාතිකයෝ සොයාගත්ත මේ කඩදාසි තේරුණාද? කඩදාසි හදන්න පටන් ගත්තා. කඩදාසි හදන්න පටන් ගත්තට පස්සේ මොකද වුනේ? ලෝකේ ලොකු වෙනසක් වුණා. මොකද්ද? දැන් ඔන්න කඩදාසි වල නේද ලියලා පණිවිඩ හැමෙහි යවන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි ඔය ලියුම් වලින් තොරතුරු හුමාරු කරගත්තේ. පොත් හැදුවේ ඊට පස්සේ. සංග්‍රහ හැදුවේ ඊට පස්සේ. කඩදාසි හොයාගන්නකම් එහෙම ක්‍රමයක් තිබුණේ නැහැ. පැහැදිලිද? කඩදාසි ඊට පස්සේ තීන්ත හොයාගත්තා. ඊට පස්සේ ඔය තීන්ත වලින් ලියුවානේ. ඊට පස්සේ පෑනෙන් ලියනවා. දැන් අද ඔයාලට නේද පෑනෙන් නෙවෙයි ඩිජිටල් පුවරු වල පවා නේද අතින් උනත් ලියන්න පුළුවන් ක්‍රම අද හොයාගෙන තියෙන්නේ. නේද? ඉතාම පහසුයි. ඉතාම පහසු විදියට වැඩ කරන්න අද ඒ තරමට ලෝකේ දියුණු වෙලා තියෙන්නේ. නේද? මීට වඩා දියුණු වෙන්න දෙයක් ඇත්තෙත් නෑ වගේ දැන් නේ. ඒ තරමට දියුණුවක් තියෙනවා. හොඳයි. ඒවත් දැන් ඔයාලා ඒවැයි වැඩ ගන්නවා නේද? හොඳයි. අපි දැන් බලමු හරි මේ පින්තූර ටික බලන්නකෝ ඔයාලා. කංගල් බලමු. මේ මොකක්ද කියලාද ඔයාලා හිතන්නේ? ලෝකයේ පෙරණිම දුරකතනය. ඔව් දුරකතනය. කඩදාසි වලින් පස්සේ කඩදාසි හොයාගත්තට පස්සේ ඔන්න දුරකතනය හොයාගත්තා. නේද? ටික ටික ලෝකයේ දියුණු වෙනකොට දුරකතනය. ඉතින් මෙන්න මේ වගේ දුරකතනයක් තමයි මුලින්ම තිබුණේ. ඊට පස්සේ මෙන්න මේ විදියට වෙනස් වුණා ටිකක්. අංක ඔබලා කරකවන්න තියෙන්නේ අංක. අංකේ ඔබලා කරකවන්න ඕනේ. නේද? සමහරවිට මේක ඔයාලා දැකලා නැතු වෙති. ඊට පස්සේ මෙන්න මේ වගේ දුරකතන මේක නම් දැකලා ඇති ඔයාලා. නේද? ඊට පස්සේ ටික ටික එකක් දියුණු වෙලා මේ වගේ දුරකතන නේද මොබයිල් දුරකතන දක්වා ජංගම දුරකතන ඊට පස්සේ ස්මාර්ට් දුරකතනනේ මේ වගේ ස්මාර්ට් දුරකතන මේ කලින් තිබුණේ දැන් අපි පොඩි කාලේ තිබුණේ මෙන්න මේ වගේ දුරකතන ස්මාර්ට් ඒවායි මේ පස්සේ 2010න් පස්සේ වගේ නේද ඔයාලා නම් ඉපදෙනකොට මේ වගේ දුරකතන තිබෙනවා
අපි ඉපදෙනකොට තිබුණ මෙන්න මේ වගේ. සෑර මොබයිල් දුරකථනෙන්ට කලින් පෙන්නපු දුරකථනෙ පෙන්නනවද? ආ මේක. ඊට කලින් පෙන්නපු එකද? අන්න ඔකට කලින් පෙන්න. අන්න ඒකද? ආ මේක. ඔව් මේකත් සර් මේක දැකලා තියෙනවා. සර් පොඩි කාලේ වගේ මේ වගේම තිබුණා. ඒතර ඔයාලගේ අම්මලාගේ කාලේ මේ වගේව තියෙන්නේ නැති. මේක නම් මම දැකලා පහක් දාලා දන්නේ. ඒක රුපියල් පහක් දාලා කතා කරන්න ඕන. ඕ ඕ එහෙම හේකුත් තියෙනවා. මේ ඒක නම් තාමත් තියෙනවා නේ වගේම. රයිට් ඊට පස්සේ ස්මාර්ට් දුරකථනනේ. ඒකක් වෙනස් වුණා. අද වෙනකොට මේ වගේ නේද ඇස් කණ්ණාඩි වලටත් දුරකථන තියෙනවා. ඒවා තාම වෙනද පොලට ඇවිල්ලත් නැහැ. සමහර විට මේ වගේ ඒවා තියෙන්න පුළුවන්. නේද? අතට දුරකථනයක් පේන්න නැහැ. නමුත් දුරකථනයක් විදිහට වැඩ කරන අතක්. ඔ රේඩියෝවත් ඒ වගේ පුතේ. රේඩියෝ මුලින්ම තිබුණේ මෙන්න මේ වගේ රේඩියෝ. සමහර දැන් ඔයාලගේ වල රේඩියෝ එකක් නැතුවේ. නේද? ඒ ඔයාලේ ආච්චිල සීයලගේ කාලේ මේ වගේ රේඩියෝ එකක් තමයි තිබුණේ. රෙකෝඩින් දානවද? ඔව්. ඊට පස්සේ සර්ලයි වයසට එනකොට මෙන්න මේ වගේ රේඩියෝ එක තිබුණා. පොඩි කාලේ අපි දැකලා තියෙනවා. අපේ ආවදීන් ওই රේඩියෝ එකක් තියෙනවා. ආ දැන් නම් තියෙන්නේ නේද? CD ගොඩවෙන නිසාම වයින්නේ නෝ. हाँ हाँ पते इस तरह का रेडियो एक वाटे नेद एकतुए ला मेवी दिए ते खातांदर आहानो है रेडियो एक यान सिंधु आहानो देंग वाला रूपो आही नहीं वाटे वाड़ी ला नेद इन्हें आने वाई दिए तम रेडियो एक वाटे वाड़ी ला इन्हों मैं पावला रेडियो एक वाटे वाड़ लाई ना अम्माई ताता है दूई पुता है මේ හරියට විදුලි ගහන මනු පන්දියෙන් ලැබුණා. ආ හොඳයි පුතේ. ඒක රොණස. හරි, ශබ්ද විකාශන යන්ත්‍රය. හරි එහෙනම් හොඳයි මෙහෙම කරමු මම ප්‍රශ්නයක් දෙන්නම් පෙන්නනවද ආ ඔ පුතේ මේ අහන්නකෝ